ලංකා පුරා ආබාධ සහිත ජනතාව ලක්ෂ 17ක් ඉන්නවා මේ ලක්ෂ 17ට අවුරුදු 76ක් තිස්සේ කිසිම නියෝජනයක් දුන්නේ නැහැ අනිත් පැත්තෙන් දකුණු ආසියාවේ ප්‍රථම වතාවට ජාතික ජනබල වේගය පාර්ලිමේන්තුවට ආබාධ සහිත කෙනෙක් හොයවන්නයි යෝජනා කරලා නම් කරලා තියෙනවා මේ වැඩ පිළිවෙල තුල තියෙන්නේ මනුෂ්‍යත්වය කියන්නේ වංචා දූෂණ නැවැත්වීම දේපොළ අවභාවිතා කරපු අයව නීතිය ඉදිරියට ගේන එක තමයි සමගි ජන බලවේගයේ හැටියටත් අපි ප්‍රධාන වැඩ කොටසක් අපි කරලා තිබෙනවා. දැන් මේවා නිකන් අර ප්‍රදර්ශනයට විතරක් ලක් කරන්න එපා. අපි කලබලයට හුරුවල්ලන්නේ නැහැ. මොකද අපි අවරා පොලිස්ෙල්ලම නැහැ. අපි යමක් කරනම් කරන්නේ ඒක පැහැදිලිවම නීතිමය ක්‍රියාමාර්ගයක් ඇතුලේ. නිකන් ওই බොරුවට කෑ ගහලා අපි ආණ්ඩුව කලබල කරන්න බෑ. අපි පිළිවෙලකට වැඩ කරන අය. පාස්කු පහරය සම්බන්ධයෙන් වැරදිකාරයන් බවට පත් වෙන හැම කෙනාටම විරුද්ධව අපි නීතියට අනුව දඬුවම් දීම නම් අනිවාර්යෙන් කරනවා ඒ දඬුවම් දෙනකොට පාස්කු පහර සම්බන්ධ විතරක් නෙමෙයි සාක්ෂි වසන් කිරීමත් අපරාධයක් කියන එක මතක තියාගන්න අපි කියනවා අපේක්ෂක කණ්ඩායම අතරින් ශක්තිමත්ම ඉතාම සමබර හොඳම කණ්ඩායම දීලා තින්නේ සමග ජන බලවේගයේ ඒකේ පළපුරුදු අය ඉන්නවා කලපුරුද්ද තියන අය ඉන්නවා ඒ වගේම මන්ත්‍රීවරු හැටියට පාර්ලිමේන්තුවේ හිටපු 7 දෙනෙක් ඉන්නවා කැබිනට් මණ්ඩලයේ හිටපු 3 දෙනෙක් ඉන්නවා හැම දේශපාලන පක්ෂයකම වගකීම වෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන තවත් ශක්තිමත් කරලා ඉදිරියට ගෙන යාමට වර්තමාන ආණ්ඩුවට සහයෝගය දැක්වීම. මොකද ඒකට හේතුව යම් කිසි කණ්ඩායමක් හිතනවා නම් දේශපාලනිකව වර්තමාන ආණ්ඩුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට බාධා කරනවා කියලා ඒක මේ රටේ මිලියන 22ක් ජනතාවටම කරන විශාල බරපතල අපරාධයක් බවට පත් වෙනවා. ඒ ඡන්දදී අපි කිව්වා මෙහෙම දිනන්න ඕන උඩින්ම ලොවෙත් නැති වෙයි. ඒ තරක් නෙවෙයි ගහන්න කතරයක් අනුර කුමාර සහනායක නම ඉස්සරහා ආයේ ඊළඟ ඡන්දදිවත් අනෙක් කවුන්ට ඉල්ලන්න ලැජ්ජ හිතන විදියට කියලා. ඒ විදියට කතර ගැහුවා. දැනටම 60ක් ගෙතන. ගැහුවයින් ගැහුවේ නැහැ මෙහෙම කතරයක් කියලා හිතන තරමට ඒ තනි කතරේ බලවත් වෙලා තියෙනවා.